21 වෙනි සංශෝධනයෙන් පාර්ලිමේන්තුවේ බලතල වැඩි වෙනවා. නමුත් ඒකෙන් පමණක් අපිට සෑහීමකට පත්වෙන්න බෑ. දැන් අපි පාර්ලිමේන්තුවේ ව්‍යුහය වෙනස් කළා. දැන් තියෙන පාර්ලිමේන්තු ක්‍රමය, දැන් තියෙන වෙස්ට්මිනිස්ටර් ක්‍රමයත්, මේ රාජ්‍ය මන්ත්‍රණ සභා ක්‍රමයත් දෙකම එකතු කරලා අලුත් ක්‍රමවේදයක් ඇති කරන්න උවමනයි. දැන් තියෙන මුදල් නීති දිහා බලලා අපි අලුත් මුදල් නීති මාලාවක් සම්මත කරන්න ඉන්නේ. මීට වඩා ශක්තිමත් නීතියක්, බලවත් නීතියක් අපි ඉදිරිපත් කරනවා. දැනට මූල්‍ය කටයුතු පිළිබඳ කාරක සභා තුනක් තියෙනවා. රජයේ මූල්‍ය කාරක සභාව, ගිණුම් කාරක සභාව, රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කාරක සභා. මීට අමතරව අපි තවත් යෝජනා ගෙනියනවා. ඒ තමයි අලුත් මුදල් පිළිබඳ අලුත් කාරක සභා දෙකක් ඇති කරන්න. මේ කටයුත්ත සඳහා ක්‍රම හා විධි කාරක සභාවක් පත් කරනවා. රජයේ තියෙන ආදායම් එක් රැස් කිරීම, ආදායම් වැඩි කිරීමේ ක්‍රියාමාර්ග යෝජනා කරන කොමිටිය තමයි ඒ කොමිටි. බැංකු හා මුල්‍ය සේවා පිළිබඳ කාරක සභාවක් යෝජනා කරනවා. අපේ ස්ථාවර නියෝග 111 යටතේ අපිට අධීක්ෂණ කොමිටි පත් කරන්න පුළුවන්. අධීක්ෂණ කොමිටි පත් කළා තිබුණේ නැහැ. ඒ නිසා යෝජනා කරන්නේ අධීක්ෂණ කොමිටි 10ක් පත් කරන්න. මේ අධීක්ෂණ කොමිටි 10ට ආණ්ඩුවේ තියෙන විෂයන් බෙදලා දෙන්න පුළුවන්. මේ හැම එකර එක්කම අපි තවත් යෝජනා කරන්නේ ජාතික සභාවක්. ජාතික සභාව වැදගත්. ජාතික සභාවට පුළුවන් රටේ ප්‍රතිපත්ති ගැන කතා කරන්න, කැබිනට් මණ්ඩලයේ තීරණ ගැන කතා කරන්න. එන එක දේශපාලන මණ්ඩලයක්. මේ අපි ඇති කළා තියෙන අලුත් ක්‍රමේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට වග කියන්න උවමනයි. ඇමති මණ්ඩලය පාර්ලිමේන්තුවට වග කියන්න උවමනයි. ජාතික සභාව පාර්ලිමේන්තුවට වග කියන්න උවමනයි. කාරක සභා හා අධීක්ෂණ කාරක සභා 15ක් පාර්ලිමේන්තුවට වග කියන්න පුළුවන් තියෙනවා. මේ හැම එකේම සම්පූර්ණ බලය තියෙන්නේ ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුවට. නව මුදල් කාරක සභා දෙකක් හා අධීක්ෂණ කාරක සභා 10ක් පිටවමින් රාජ්‍ය මූල්‍ය පාලනය සම්බන්ධයෙන් බලය ඉහළ නැංවීමට ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට අග්‍රාමාත්‍යවරයා දැරූ එම වැයම අද ලෝක ප්‍රජාවකේද අවධානයට ලක් වෙලා. මේ අතර විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කළ යුත්තේ ජනතා ආරක්ෂාව මෙන්ම රටේ ආරක්ෂාවද සලකා බලමින් බවයි අධිකරණ අමාත්‍යවරයා ලෙස විජේදාස රාජපක්ෂ මහතා එදා අවධාරණය කළේ. අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පදනම් වෙලා තියෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය මත. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රධාන වගන්ති වලට ඇතුළත් කරලා තියෙන්නේ විධායක ජනාධිපති රාජ්‍ය ආරක්ෂාව පිළිබඳව වග කියන්න ඕන කියලා. විධායක ජනාධිපති තමයි රටේ සේනාධිනායකයා. ඒ අනුව මේ ක්‍රමය ජනාධිපතිවරයාගෙන් ආරක්ෂක අමාත්‍යංශය ඉවත් කරනවා නම් අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකට යන්න වෙනවා. ඉතින් මේ මොහොතේ එහෙම කරන්න දෙයක් කරන්න පුළුවන් රටේ තත්ත්වයක් තියෙනවද කියන එක සියලු ජනතාවට අවබෝධ වෙලා තියෙන නිසා විපක්ෂයත් අවබෝධ කරගනී කියලා විශ්වාස කරනවා. තරුණයෝ ඉල්ලනවා මේ රටට නැවත ප්‍රශස්ත ප්‍රජාතන්ත්‍රවාදයක් ගේන්න, ගෝඨාභය මහත්තයට යන්න කියන එතුමා ගියොත් මේ ප්‍රශ්නේ විසඳෙනවා ඒගොල්ලෝ කියන විදියට. හැබැයි ඒ ප්‍රශ්නේ විසඳුනාම ඊළඟට එන ප්‍රශ්නේ මොකක්ද? අද පොහොට්ටුවට තියෙනවා බහුතරයක් පාර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දෙන් තෝරගන්න ඕන ජනාධිපති කෙනෙක්. එතකොට ගෝඨාභය මහත්මයා ගිහිල්ලා බැසිල් රාජපක්ෂ આવොත් හොඳයිද? ඒකයි අපි කියන්නේ මේ ක්‍රමයයි වෙනස් කරන්න ඕන. අපි 21 වෙනි සංශෝධනය සම්මත කරගත්තොත් ඉන් ඉදිරියට ගිහිල්ලා විධායක ජනාධිපති ක්‍රමය නැති කරන ආකාරයේ ව්‍යවස්ථාවක් හදන්න එක ආවට ගියට හදන්න බෑ. රජයේ ආරක්ෂාව පිළිබඳව, ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව පූර්ණ සැලකිල්ලකින් යුතුව විතරයි ඒක කරන්නට පුළුවන් වෙන්නේ. ඒ වගේ මේක අපි කරනවා නම් කරන්න ඕන ජනතා අදහස් බලට ගරු කරමින්. මේ අතර එදා ස්විසලන්තයේ ජිනීවා නුවර පැවති ලෝක සෞඛ්‍ය සමුළුවේදී මෙරට පැවති ඖෂධ හිඟය මගහරවා ගැනීමටද අවශ්‍ය සහයෝගය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබා ගැනීමට ශ්‍රී ලංකා නියෝජිතින්ට හැකිවීමද තවත් ජයග්‍රහණයක් වුණා.